ජනගහනය 152ක් කාන්තාවක් වුවත් රාජ්‍ය සේවය සහ අනිකුත් වෘත්තීන් ගත් විට 70%කට ආසන්න පිරිසක් නියෝජනය වෙන්නේ කාන්තාවන්. කාන්තා නියෝජනයක් ඉතාම අඩු එකම ශේත්‍රයේ දේශපාලන ශේත්‍රයේ. ඡන්දෙ ඉල්ලන්න ආපුවම කාන්තාවම ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්නේ නැහැ. මමත් මගේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඕනතරම් ඡන්දවලට මැතිවරණ ලයිස්තුවර දානවා තරඟ කරන්න. එකට ඉන්න කාන්තාවම ඊළඟට එයාට දෙන්නේ නැහැ. මොකක්ද එහෙම ප්‍රශ්නයක් තියෙනවා මම දන්නේ නැහැ. ඒක මොකක්ද කියලා කාරණාව. ගුරු වෘතිය. දැන් අද සිට ඔබ විවාහක වුණත් අවිවාහක වුණත් ඔබ හැම කෙනෙක්ම දරුවන් ඉන්න අම්මල තාත්තල. ආණ්ඩුකාරතුමත් කිව්වා, මම හිතන්නේ ලේකම්තුමත් කිව්වා, මේ පත්වීම් දෙන්න තීරණය කරපු දවසේ ඉඳලම උගා බලපෑම් ආවයි කියලා ළඟම පාසල ඉල්ලලා ගෙදර ඉඳලා යන්න ඉල්ලලා. ඒ ළඟම පාසල හොඳම පාසල නිසා වෙන්නේ නැති. එහෙම ඉල්ලන්න ඇත්තේ. අපි තරුණ කාලේ රස්සාවක් දුන්නාම ලොකු උත්සාහයක් ගන්නේ පුළුවන් තරම් ගෙදරින් ඈතින්. දැන් අද ගුරු වෘතියේ නෙවෙයි රාජ්‍ය සේවයේ සාමාන්‍යයෙන් පත්වීමක් දුන්නාම ඒ ගෙදර ඉඳලා යන්න නැත්නම් සමාජලාට පත්වීම බාරගන්නේ නැහැ. අපි ඒක හදා ගන්නට ඕනේ. දැන් අද ඔබ දකින්නේ සංස්කෘතික දරුවෙක් නෙමෙයි තාක්ෂණික දරුවෙක් ඔබ දකින්නේ. 3G, 4G, 5G ඔය ඔක්කොම අවුරුදු 10 ළමයි දැන් දන්නවා. එතකොට ඔබට අභියෝගයක් ඒ දරුවා. අපි තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. ඒ පින්වන්ත දරුවන් ඔබ රැක ගන්න, ඔබ බලා ගන්න, ඔබට මුළු මහත් රටේ දරුවන් සහ රටයි බාර වෙන්නේ.